Halo, ada pemikiran tentang ini body kata hak. Silimiling melang itu potak kia lah mati ke Discord deh dia tidak kata. Silimiling kia pote nama chimp paradox. Chimp paradox. Kita lihat lagi ini Dr. Steve Peters. Mea psychiatrist kenek, sorry psychiatrist kenek. Ini bagi mal lecture lagi. Mereka pote di ini mind management kerana kan, mulai manage kerana hati kan. තමයි ලියලා තියෙන්නේ මේ පොත කලින් කියවපු කෙනෙක් ඉන්නව නම් මේ වීඩියෝ එක බලන්න එපා මම මෙතෙන්දී පොතේ තියෙන මූලික කරුණු ටිකක් ගැන ඕගොල්ලන්ට පොඩි හැඳින්වීමක් කරන්න මේ තියෙන්නේ මුලේ මුලේ හැමෝම දන්න විදිහට මේ විදිහට කොටස් කීපයකට බෙදන්න පුළුවන් ඒකෙන් ડોක්ටර් ස්ටූ පීටර්ස් යාගේ පොතේ ප්‍රධාන කොටස් තුනක් අරගෙන ඒ කොටස් තුනට නම් තුනක් දීලා තියෙනවා මේ තියෙන්නේ කොටස් තුන එතකොට ෆ්‍රන්ටල් එක හියුමන් විදිහට ලිම්බික් කියන කොටස චිම්ප් විදියට පර්ෂියා කියන කොටස කම්පියුටර් එක විදියට කොටස් තුනකට නම් ගන්නවා. අත්‍තරම මෙහෙම නම් ගන්න තියෙන මොලේ අපේ හිතන විදිය අනුව අපේ රුධිර සංසරණය වෙන රටාව MRI වගේ ලොකු ස්කෑන් කරන මැෂින් වලින් බලලා ඒ රටාව අඳුරගෙන තමයි මේ විදියට කොටස් තුනකට නම් ගන්න තියෙන්නේ. අත්‍තරම මේ කොටස් තුන හිතන්නේ තුන් විදියට. ඒ කියන්නේ අපි හිතන්නේ එක එක වෙලාවට එක එක විදියට. සාමාන්‍ය අපි ලොජිකල් එයාගේ රෑෂනල් විදියට හිතනවා නම් අපි වැඩ කරන්නේ ෆ්‍රොන්ටල් කියන කැල් يعني human part එක තමයි වැඩ කරන්නේ. සාමාන්‍යයෙන් අපි ගානක් හදනකොට ඒ වගේ වෙලාවට අපි වැඩ කරන්නේ frontal කොටස. ඒ වගේම අපි හැගීම් එක වැඩ කරනකොට අපි වැඩ කරන්නේ chimp කියන කොටස. ඒ වගේම අපි පුරුද්දක් විදිහට කරන වැඩ සාමාන්‍ය උදේට දත් මදිනකොට දත් මදින රටාව වගේ ඒ කැල්ල වැඩ කරන්නේ computer කියන කොටස වැඩ කරනකොට. ඒ කියන්නේ අපි මූලිකව logical emotional ඒ වගේම අපි හිතන් නැතුව කරන වැඩ වැඩ කරන්න මූලිකව කොටස් තුනකට තමයි නම් ගන්නේ chimp human computer කිය. මේ විදියට අපි හිතන විදි තුනක් වැඩ කරන්න තියෙන මොලේ කොටස් තුනක් තමයි මෙහෙම human chimp computer එකක් විදිහට කොටස් තුනක් නම් ගන්නේ. ඒකේ තව දෙයක් තියෙනවා. ඒ කියන්නේ human වගේ හතර ගුණයක් තමයි chimp. ඒ වගේම chimp වගේ පහ ගුණයක් තමයි computer. එතකොට human වගේ 20 ගුණයක් තමයි computer කියලා කෑල්ල වැඩ කරන්නේ. ඒ කියන්නේ powerful එක. ඒ කියන්නේ කවදාවත් අපිට chimp පරාද කරන්න බෑ. ඒ වගේම computer එක පරාද කරන්න බෑ. සාමාන්‍ය අපි වැඩ කරනකොට ගොඩක් වෙලාවට අපි නිකන් සාමාන්‍ය life එකේදී මේ කොටස් තුනේ chimp කියන කොටසයි human කියන කොටසයි අතර තමයි අවුලක් තියෙන්නේ. ඒ කියන්නේ අපි emotional part එකයි logical part එක. සාමාන්‍ය අපි වැඩ කරනකොට ඔන්න අපිට phone එකට notification එකක් එනවා. අපි මේ සුදු දින phone එක notification එකක් එනවා. ඒලාවට ඔයා කරන්නේ phone එකේ notification එක බලලා උඩක් feed එක බලල එක තමයි කරන්නේ. ඇත්තටම මේ මෙතෙන්දි වැඩ කරන්නේ chimp. chimp ගැන කතා කරමු. chimp කියන්නේ හැඟීම් නිෂ්පාදනය කරන machine එකක්. චිම්ප් වැඩ කරන්නේ අපේ බලපෑමකින් තොරව. චිම්ප් හිතන විදිය හොඳ වෙන්නත් පුළුවන් නරක වෙන්නත් පුළුවන්. තනිකර චිම්ප් සීක් වගේ තමයි චිම්ප් වැඩ කරන්නේ. වෙලාවකට චිම්ප් හිතන ඒවා එන භයානක වැඩ වෙන්න පුළුවන්. චිම්ප් බලන්නේ සාමාන්‍ය සත්වයේ මූලික අවශ්‍යතා. සර්වයිව් වෙන්න ඕන කරන්න ඕන දේවල්. කණේක, සෙක්ස් ඒ වගේම මූලික අවශ්‍යතා තියෙනවානේ. ඒ ටික තමයි චිම්ප්ගේ පැත්තෙන් වෙන්නේ. human human නම් අපි human කියන්නේ අපි logical හිතනවා ඒ වගේම අපි ගානක් හදනවා ඒ වගේ ඉතින්දී අපි වැඩ කරන්නේ human part එක හැබැයි දැන් ඔයගොල්ලන්ට මේ දෙක හින්දා එකේ ගැටලු ඇති වෙන්න පුළුවන් මම දැන් කියන්න යන්නේ ලොකුවට මොනවද මේ ගැටලු කියලා ඔයගොල්ලන්ට හිතන්න පුළුවන් සාමාන්‍ය මේ ගැටලු වල ඇති වෙන්නේ හැඟීම් පදනම් කරගෙන ඒ කියන්නේ ඔයාලට සමහරලාට දුක හිතෙන්න පුළුවන් සතුටු වෙන්න පුළුවන් ඇත්තටම ඒ වෙලාවට කරන්න ඕන දේ ගැනත් ඒ පොතේ තියෙනවා. සාමාන්‍යයෙන් ඔයා ටාගට් එකට යනකොට ඔයාට ටාගට් එකට අවශ්‍ය නැති එක එක හැඟීම් ඇති වෙන්න පුළුවන්. සාමාන්‍ය self doubt එකක්. සාමාන්‍ය මේ වැඩේ කරන්න පුළුවන් වෙයිද වගේ හැඟීමක් ඇති වෙන්න පුළුවන්. ඒක ඇත්තටම ඇති වෙන්නේ chimpanzee. chimpanzee නිතරම survive වෙන්නේ. chimpanzee කැමති තමන් කැමතිම පරිසරයේ තවදුරටත් ජීවත් වෙන්න. දොඩ චිම්ප් හිතන චිම්ප් ආරක්ෂිතයි කියලා. හැබැයි අපි අලුත් දෙයක් කරන්න යනකොටම චිම්ප් හිතන මේක භයානක දෙයක්. ඒ කියන්නේ චිම්ප් බලපෑම් කරනවා සාමාන්‍යයෙන් ඊ වැඩේ කරන්න නැති වෙන. එතකොට ඒ වගේ වෙලාවල් වලට වගේ මේක එක උදාහරණයක් විතරයි. ඔයගොල්ලන්ට හිතන්න පුළුවන්. මේ වගේ වෙලාවට ඔයගොල්ලන්ට පුළුවන් චිම්ප් එක කතා කරන්න. මේ පොතේ තියෙන විදිහට චිම්ප් එක ගනුදෙනු ගන්න සාමාන්‍ය හොඳ විදි දෙකක් තියෙනවා. එක විදියක් තමයි චිම්ප් කූඩුවක දාලා හිරගල්ල තියාගන්න. ඒ කියන්නේ අපි හැංගීම් කූඩුවක දාලා ඉරගල්ලා
හැඟීම් ගණන් ගන්න දුවින් එක ඇත්තනම මේක කරන්න අමාරු දෙයක් මම මුලින් කෝ විදියට හියුමන් වගේ හතර ගුණයක් චිම්පෝ ඒකෙන්ද අපිට හැඟීම් එක්ක හැඟීම් හිරගල්ලා මෙහෙම වැඩ කරන එක සෑහෙන මහන්සි වගේම එනවා අමාරු වැඩ අනිත් දේ තමයි ඒක තමයි ලේසිම හොඳම වෙදී මං හිතන්නේ චිම්ප් එක කතා කරන්න පුළුවන් අපේ වැඩේ කල් දාන ඉගෙන අපි චිම්ප්ට නිකන් කෙහෙල් ගෙඩියක් දෙනවා වගේ සීන් එක ඒ කියන්නේ දැන් හිතනවා වඩ ෆෝන් එකේ නොටිෆිකේෂන් එකක් එනවා වඩ පුළුවන් චිම්ප් එක කතා කරලා මේ නොටිෆිකේෂන් එක ඔබලා මොකද්ද වෙලා තියෙන්න කියලා සිද්ධිය බලන එක විනාඩි 5කට හරි මොකක් හරි වෙලාවකට වාගේ වැඩේ ඉවර කරන වෙලාවට හරි වැඩේ භාගයක් ඉවර කරන වෙලාවට කල් දාන කල් දාලා වඩ තව දෙයක් කියන්න පුළුවන් මේ නොටිෆිකේෂන් එක බලලා සමහර YouTube එකේ ජෝක් වීඩියෝකුත් බලනවා වගේ වාට හිතලා ගන්න يعني වාට චිම්ප්ට කියන්න පුළුවන් මේ වැඩේ කල් දැම්මොත් වාට දැන් හම්බෙන වැඩේට වඩා තව ඊට වඩා ලොකු දෙයක් චිම්ප්ට ලැබෙනවා වගේ ඒක තමයි මේ පොතේ තියෙන හොඳම වැඩේ කියන්නේ වාට පුළුවන් emotional thinking එක පොඩි වෙලාවකට අයින් කරලා දාන්න මේ විදිහට අපි ඔළුව يعني අපිව චිම්ප් හයිජැක් කරන වෙලාවල් يعني හයිජැක් කරන විදිය ගැන අපිට හිතා ගන්න පුළුවන් නම් අපිට ගොඩක් වෙලාවට චිම්ප් එක අපි වැඩ කරගෙන යන්න පුළුවන්. සමහර වෙලාවට ගොඩක් ඇඩික්ට් වෙන දේවල් ඇත්තටම ඇඩික්ට් වෙන්නේ චිම්පින්ද. අපි ඒ වෙලාවෙම දැනගත්තනම් මේ චිම්ප් තමයි මේක කරන්න කියලා අපිට පුළුවන් චිම්ප් එක කතා කරලා මේක විසඳ ගන්න. ඇත්තටම අන්තිමටම කිව්වොත් සිලිම්බිලින් කිව්ව විදිහට අපි ඔළුවේ thinking pattern තුනක් වගේ logical thinking ඒ වගේම emotional thinking ඒ වගේම memory නෙවෙයි computer කියලා computer එකක් විදිහට වැඩ කරන පාට් එකක් තියෙනවා මේ පොතේ සෑහෙන මේ කොටස් තුන ගැන විස්තර වෙනවා තව මීට අමතර මේ වගේ අමතර සිද්ධි ගැනත් විස්තර වෙනවා මම මේ කතා කරේ මූලික කොටස් දෙකක් ගැන human ඒ වගේම chimp ඕගොල්ලෝගේ මොන වගේ වෙලාවල්වලද chimp hijack කරන්න වගේ කැමති නම් පුළුවන් comment එකක් දාන්න ඕගොල්ලන්ට මේ පොත කියවන්න ඕන නම් ඕගොල්ලන්ට පුළුවන් search කරන්න chimp paradox කියලා එහෙම නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් පල්ලෙහා තියෙන link එකට ගිහිල්ලා ඔරෝ ටොක්ස් කියලා ගහලා හරි ට්විට් එකේ ගිහිල්ලා follow කරලා follow කරන්න ඕනේ. ගල්ලා message එකක් දාන්න. මම ඔයගොල්ලන්ට PDF එක email එකක් දාන්න. ඔන්න ඔක තමයි මට සිලිබිලින් Discord එකේ පැය ගණනක් කිව්වේ.